රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. තම ජීවිතේ වැඩි කාලයක් කලාව වෙනුවෙන් වැය කළ නිහතමානී වැඩි සද්දබත් නැතුව නිහඬ ගමනක් යන රොෂාන් පිලපිටිය මේ වෙන විට එක් දරුපියෙක්ද වෙනවා. ඒ ආදරණීය පුතු රාහුල් පිලපිටිය නිසායි. රොෂාන් පිලපිටිය කාලයක ආදරේ නිසා බොහෝ කරදරවලට ලක්ව සමාජය තුළ ආందోලනාත්මක කතාබහට ලක් වුවත් ඔහුගේ ජීවිතය සරසන්න බොහොම හොඳ ගතිගුණවලින් හෙබි දක්ෂ තම වගකීම් යුතුකම් පවුල වෙනුවෙන් මැනවින් ඉටු කරමින් රොෂාන්ගේ අම්මවද ආදරයෙන් බලා ගන්න හොඳ තරුණියක් එකතු වෙනවා අවසානයේ. ඈ නමින් රිද්මා පිලපිටිය තම සැමියාගේ කලා ගමනටද රුකුලක් වෙමින් දරුවාටද පෝෂදායි ආහාර පාන ලබා දෙමින් පිලපිටිය මැතිනියටද හරිම ආදරයෙන් ඇයව රැක බලා ගනිමින් පවුලක් විදිහට සුන්දර ගමනක් යන බව අපිට නිරන්තරයෙන් ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවලට එකතු කරන විස්තර ඡායාරූප වලින් දැක ගන්න පුළුවන්. මේ කතාව මේ සොඳුරු යුවළ කරපු අපූරු සත්ක්‍රියාවක් ගැනයි. හදිසියෙම අද දින හවස පාරේ යමින් ඉඳපු මේ යුවළ අහඹෙන් වගේ දකිනවා මරණයට කැපවුණු ගැබිනි එළදෙනක් මහමග ට්‍රැක්ටර් රථයකින් ගෙන යන ආකාරය. ඉතින් මේ දුටු මේ සොඳුරු සිත් ඇත්තන් මේ අහිංසක එළදෙනව මරණයෙන් මුදවා ගන්න පියවර ගන්නේ දෙවරක් නොසිතාමයි. එම අහිංසක එළදෙනට නියම වූ මුදල ගෙවා නිදහස් කරගෙන ඇයවද රැක බලාගෙන ආදායමක් සලස ගන්නට එක දුගී පවුලකට මේ මෙළදෙන ලබා දීමට ඔවුන් තීරණය කරනවා. ඉතින් බඩේ පැටව ඉන්න අහිංසක මවක් මේ විදිහට මරණයට නියම කරන්න තරම් හිත්පිත් නැති මිනිස්සු සේම තම දුක් මහන්සි වී උපයාගත් ධනෙන් එවැනි වූ මවක් මුදවාගෙන නිර්ලෝභීව ඒ යමෙක්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී ලබා දීමට තරම් ඔවුන් සසරේ පින් කර ඇති අතර තව තවත් මේ භවයේද ඔවුන් පින් රැස් කර ගැනීමට වාසනාවන්ත වෙනවා. ඉතින් මෙවැනි වූ ආදර්ශමත් වටිනා සත්කාර සමාජයට කිරීමට පිලපිටිය පවුලට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් රිද්ම පිලපිටිය මැතිණිය ඇගේ සමාජ මාධ්‍ය ජාලාවල මෙලෙස සටහන් කර තිබුණා. මස් කඩේට ගෙනියන්න සූදානම් කළ ගැබ්බර එළදෙනක් මුදවාගෙන ආර්ථික අපහසුතාවයකින් පෙළෙන පවුලකට ලබා දෙන්නට කටයුතු කළා. බඩේ පැටවු ඉන්න අම්ම කෙනෙක් මස් කරන්න හිතන්න තරම් මිනිස්සු කොයිතරම් පිරිහිලාද හිතෙනවා. ඉතින් මේ සොඳුරු සිත ඇති ආදරණීය යුවලට අපි බුදු සරණයි කියන ගමන් මුළු පවුලටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලත් තවත් මෙවැනි වූ දේවල් කිරීමට වාසනාව ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.